ආයුබෝවන් ද ඩිසයිනර් YouTube නාලිකාවට අදත් ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගනු ලබනවා අද අපි කතා කරන්නේ සිමෙන්ති මදින ලද පැරණි පොලොවක් මත පිට බෝඩරයක් සහිතව ටයිටේනියම් සුදු පොලොවක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා මේකදී අපි මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ පැවති පොලොවේ මත පිට तीन तालेप कर लाने पोपेट कालेप कर लीन वैक्सा लेप कर लीन बत् करें सह मतपीट पोड अल स्वभाव बत् कर अभी अलती पुलव एक बंदरी वे में सन्दा ये सन्दा अभी भावताकराने डायमंड कप पील का मेवा पेर में डायमंड कप पील का भावताकर मे पुलव अल स्वभाव बत् कर මේක ග්‍රයින්ඩර් එකට දාලා මේ විදිහට ඔයාලට පුළුවන් මේක රළු ස්වභාවයට පත් කරගන්න. විශාල පොලොවක් නම් ඔයාලට පුළුවන් මේක මේ එක පීල් එකම එයින් තුනක් අරගෙන ඩෙරාසෝ මැෂින් එකට සම්බන්ධ කරලා පොලොව රළු ස්වභාවයට පත් කරගන්න. එහෙම නැතිනම් ඒක වෙනම මේ ඩෙරාසෝ මැෂින් එකට සම්බන්ධ කරන්න පුළුවන් ඩයිමන්ඩ් උපකරණ තියෙනවා ඒවා භාවිත කරලා කරන්න පුළුවන්. सामान्य बहुत अभी कलयुतुअन मे क्रमेट मुखद हेतु मे दुर्बल पोलवाई सामान्य बहुत अभ्यतने पेरणी सिमेंट मेद पोलवा लेकिन लुक मेसिंग कमी तब हाँ वैडी सह अब पुलवा ग्रैंडर मेक करगा नमूत लुक एरिया अब तेरास मेसिन बावित मेरा कड़ तुल सहित पोलवा अभी मेरी कुड़क अद पलना आपकी एक तीन विशेषित मिश्रण पावचर तम मेक करें मे वाली गुड़ा को पुव एद सह एक कड़ू तीन की अभी मे तीन विशेष भावित करना माइक्रोलैक् सैंड मंटला මේක භාවිත මේක සාමාන්‍ය බැරි ස්වභාවයේ තියෙන පවුඩර් එකක් ඒක අපි රෙන්ඩරින් බේස් එක කොටසකට ක්ලියර් කෝට් කොටස් දෙකක් සහ ජලය කොටස් දෙකක් යොදාගෙන හදාගන්න මිශ්‍රණයෙන් තමයි මේක දිය කරගෙන තියෙන්නේ අපිට අවශ්‍ය නම් පුළුවන් ක්ලියර් කෝට් වලට වතුර එකක් දාලා ඒකෙන් පමණක් මේක හදාගන්න ඒ වගේම අපිට පුළුවන් ක්ලියර් කෝට් පමණක් යොදා මේ මිශ්‍රණය සකස් කරගන්න ඒක ඉතා ශක්තිමත් මිශ්‍රණයක් ටයිල් මතදී වගේ ඒක බොහොම ශක්තිමත් බන්ධනයක් ලබා දෙනවා මේ විදිහට පොළවේ ඇදලා මේක වේලී ගෙනෙනකොට හොඳට මිනිස් එකක් පාවිච්චි කරලා මිනිස් කරගත්තම මේ පොළව අඩුපාඩු පිරවිලා හොඳ මට්ටම් තත්ත්වයකට එනවා ඒක තමයි අපි මේ බලාපොරොත්තු වෙන අනිත් දේ තමයි මේ මිශ්‍රණයෙන් පොළව ඇදගත්තට පස්සේ මේක හොඳට පොළවට බන්ධනය වෙනවා तब पोलवे तीयन तलीम इव मेके मतपीट एन नीन है इवे गुड़क प्रति लाभ तीयनवा मेकट पास मेकना अवस्था वाले मेक इकमी मनीष बरी तत्व वेली तत्व उद्गत एम थिंग अब वेन्नी संपूर्ण एदगन गिहिला अरे एपोक्सिकरादी भावता एन सहित सपत्त पावित कल मेके अविदला अब पुलवा मनीष करगनी करा पुलवा මේක ඇදලා තියලා දවස් දවසක් වමන වේරුණාට පස්සේ සෑන්ඩ්‍රින් 80 60 වගේ කැනවස් වල කඩදාසි භාවිත කරලා මේක මතු පිට එක පාරක් බෙද ගන්න. එතකොට උඩ තියෙන බැලි ස්වභාවය අයින් වෙනවා. ඊට පස්සේ ඉදිරි පියවරවල් වලට අපිට යන්න පුළුවන්. අපි දැන් මේක සම්පූර්ණ මේ විදිහට ඇදලා දවසක් තියලා මේ පොළොවේ වැලි කොළයකින් මැදලා දූවිලි අයින් කරලා සෝදලා ගත්ත පොළොවේ තමයි මේ අදින්නේ මේ මිශ්‍රණය අපි දැන් සුදු සිමෙන්ති තමයි භාවිත කරලා තියෙන්නේ සුදු සිමෙන්ති සහ රෙන්ඩරින් බේස් කියන අමුද්‍රව්‍ය දෙක රෙන්ඩරින් බේස් එක කොටසකට සුදු සිමෙන්ති කොටස් දෙකකට බැරි ප්‍රමාණයක් අපි මේකට දාලා හදාගෙන තියෙනවා ඔයාලගේ අවශ්‍යතාවය මත මේක හදන්න හදා ගන්න මේ විදිහට අපිට संपूर्ण सुधु एदगा पुलवा मेक एदला अभी नवत पै दुराक विशियात्री एला अभी करा कैनवस वेरी कड़दास्या भाविता कटला शाण्रे मगि मेदगा दिन अवस्था अभी मेदन दीपावित कल दी हटे वेरी कड़दासी एक पावित कल अब हर पुलवा वेल अपागा मेक दिन गाँव पाऊन तेरगा
ඔයාට මෙතෙන්දී canvas වල ගඩාසිය 60 80 100 අවශ්‍ය පරිදි යොදා ගන්න. ඊට පස්සේ අපි මේකේ දූවිලි අයින් කරලා අතු ගාලා ඕ vacuum cleaner එක මාර්ගයෙන් දූවිලි අයින් කරලා පොළොව සෝදා ගැනීම කරනවා නම් හොඳයි. මේකේදී අපි ජලය දෙපාරක් විතර යොදලා සෝදා ගන්න ඕන. මොකද හේතුව මේ අපි සෝදන dust එකම ගිහිල්ලා තැන තැන ඉතිරි වෙන්න පුළුවන්. ඒතකොට නැවත layer එකක් අදිද්දි ඒ මතු පිට තමයි ඇදෙන්නේ. අනිත් එක මේ පොළොව තෙමනකින් මේක හයිවෙන් අවශ්‍ය ජලය පොළොවට උරා ගැනීමක් වෙනවා. එතකොට මේකේ පොළොවේ ශක්තිමත් භාවය වැඩි වෙනවත් මේක හේතුවක් වෙනවා. ඊළඟට අපි කරන්නේ නැවතත් සුදු සිමෙන්ති සහ රෙන්ඩරින් බේස් මිශ්‍රණය හදාගෙන, ඒ කියන්නේ මුලින් හදාගත්තට වැඩිය ටිකක් දියරමේ ස්වභාවය වැඩි වෙන්න හදාගෙන ඒක කෝඩ් දෙකක් හෝ තුනක් ඇදගන්න එක. ඒක ඔයාලට නිමාව අවශ්‍ය පරිදි කරගන්න. ඒක අදිද්දී අපි මේ පැත්තෙන් පැත්තට අදිනව නම් හොඳයි. අපි නිතරම මේ ටයිටේනියම් කරද්දි මේ ක්‍රමයට සිමෙන්ති සහ සුදු සිමෙන්ති එහෙමත් භාවිතා කරලා කරද්දී මේ පැත්තෙන් පැත්තට ඇදලා කරගන්නව නම් හොඳයි. මොකද හේතුව අපිට පාටක් භාවිතා කිරීමේදී පොඩි රටාවක් වගේ එනවා. ඒක මේ ඒකාකාරී රටාවක් ලබා ගන්න මේක ඉවහල් වෙනවා. ඒ වගේම මේ කෝඩ් මේ විදිහට අදින එකෙන් අපි ලේයර් කීපයක් අදිනවා හා සමානව මේක ඇදෙනවා. මොකද ලේයර් ගන්න වැඩි වෙන එකකින් හොඳක් තියෙන්නේ මේ උඩින් මතු පිටින් අදින ලේයර් තුනී වැඩි නිසා ඒක හයි වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක සවිවීම වැඩි කරගන්න ඒක ගොඩක් ඉවහල් වෙනවා. මේ වල තියෙන අපි දෙවනි රෙන්ඩරින් බේස් සාසිමින්දි ලේයර් එකත් අදගත්තු පොළොව අපි දැන් කරන්නේ මේකේ අපිට සාමාන්‍යයෙන් කළු ස්වභාවයන් තියෙන තැන් වැලි කොලයක් ආධාරයෙන් මට්ටම් වෙන කපා ගන්න එක. මේවා ඉදින් ලයිට් එකක් අල්ලලා එහෙම නැත්නම් ෆ්ලෑෂර් එකක් අල්ලලා කරගන්නව නම් හොඳයි. කරලා දූවිලි ටික අයින් කරලා සුද්ධ කරලා අරගෙන අපි ඊළඟ ලේයර් එකත් මේ මතු පිටව අදිනවා. මේ රෙන්ඩරින් බේස් එක සහ මේ මිශ්‍රණය ඇදලා පැය දෙක තුනක් යද්දි වේලිච්ච ගමන් මේ විදිහට කරනවා නම් හොඳයි. ඒක කපා ගන්නත් පහසුයි. අපි ඊළඟ ලේයර් එකත් අපිට ඒ මතු පිටම ඇද ගන්න පුළුවන්. මේ විදිහට බ්ලෝවර් එකක් හරි වැකුම් ක්ලීනර් එකක් හරි පාවිච්චි කරලා දූවිලි නිතරම අයින් කරන්න. මේ අපි දැන් කරන්නේ ඉස්සෙල්ලම සෑන්ඩ්මන් ලේයර් එක ඇද්දා. ඊට පස්සේ රෙන්ඩරින් බේස් මිශ්‍රණය ඇද්දා. ඒක ඇදලා කපලා දෙවෙනි එකත් ඇදලා ඒකත් කපලා තුන්වෙනි එක අදගන්නේ. මේ මේ දෙවෙනි සහ තුන්වෙනි ලේයර් අතර අපි හිතන්නේ මේ මෙතෙන්ට ගිහිල්ලා තියෙන පෑය දෙකක් විතර කාලයක් තිබුණේ. ඒතකොට යට එකක් තාම වෙලිලා නැහැ. දැන් මේ විදියට ඇදගත්තට පස්සේ මේ ලේයර් දෙකම එක ළඟ තමයි හයි වෙන්නේ. මේක ප්‍රධාන වශයෙන් පොළොවේ ශක්තිමත් භාවයට බලපානවා. ඒක නිසා අපි අවසාන ලේයර් එක හෝ දෙක හෝ තුන ළඟ ළඟ ඇදගන්න එක තමයි කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඊට පස්සේ අපි මේ විදියට ඇදලා මේ තුන්වෙනි දැන් ලේයර් එකට ඇදලා ඉවරයි. දැන් අපි කරන්නේ මේක 320 වැලි කඩදාසියක් භාවිත කරලා පොළොව මැද ගන්න එක. ඒක ඔයාලා 320 කළු වැලි කඩදාසියක් භාවිත කරන්න. මේක පුළුවන් තරම් අවසාන ලේයර් එක කපා ගන්න එක රාත්‍රී කාලයේ සිදු කරනවා නම් හොඳයි. ඒ වෙලාවට තමයි අපිට ලයිට් එකකට හොඳටම කඩතොල් වෙන්නේ. ගොඩාක් ෆිනිෂින් වෙන විදියට අපිට මේක කපා ගන්න පුළුවන්. ඒ ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න පුළුවන් නම් රාත්‍රී කාර්යය මේක කරන්න. කරලා දූවිලි ඔක්කොම අයින් කරලා මේ ඊට පස්සේ අපිට පුළුවන් දූවිලි සම්පූර්ණයෙන් ඉවත් කරලා අපිට පුළුවන් ක්ලියර් කෝට් එක කොටසකට ජලයේ කොටස් එකමාරක් භාවිත කරලා හදාගන්න මිශ්‍රණය මේක ආලේප කරන්න. ඒක පොළොව හොඳට පොළොවට උරා ගන්න මේ ආලේප කරන්න. මේක අපිට පුළුවන් අවශ්‍ය නම් ස්ප්‍රේ මැෂින් එකක් ආධාරයෙන් ආලේප කරගන්න. ඒක වඩාත් හොඳයි. එහෙම නැත්නම් ලොකු රෝලර් එකක් භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් බේබි රෝලර් එකක් භාවිත කරන්න පුළුවන්. ඔයාලා කැමති විදිහට මේක කරගන්න. නමුත් මේක මේ රෝලර් එකේ ස්වභාවය මත පාරවල් වදින්න පුළුවන්. ඒක ස්පොන්ජ් එකෙන් පිහලා දාලා වගේ ගන්න. සුදු එකේ ලොකුවට පාරවල් හිටු මුකුත් වෙන්නේ නැහැ. නමුත් පාට පොළවකදී අපිට තද පාට පොළවකදී ඒ වගේ පාරවල් වදින්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. පළවෙනි ලේයර් එක ආලේප කිරීම ගොඩක් සැලකිල්ලෙන් කරන්න ඕන. මොකද භාගයක් ආලේප කරලා වේලෙන්න තියලා ඉතිරි භාගය ආලේප කරන්න ඉන්න එපා. එහෙම වුණොත් අර අපිට සම්බන්ධ ජොයින්ට් එක තියෙන තැන පොඩි ලේයර් දෙකක් විදියට පේන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ක්ලියර් කෝට් ආලේප කිරීම නම් එකවර කරගන්න සම්පූර්ණ ඒ අදාළ කොටසයි. අපිට මේක ආලේප කරලා පැය දෙක තුනක් වගේ යනකොට වේලෙනවා මේක පොළවට. මොකද ජලය උරා ගැනීමත් කරනවා ඒක නිසා. ඊට පස්සේ අපි කරන්නේ ගෙවිච්ච 320 වෙලි කඩදාසියක් භාවිත කරලා මේ පොළොව මැද ගන්න එක. ඒ කියන්නේ මේක සියුම්ම මදිර කෝට් බේස් කරන අය දන්නවා අපි කොහොමද ටොප් කෝට් එකක් ගාලා මැද ගන්න කියලා. ඒ විදිහට සියුම්ම මැද ගන්න ගෙවිච්ච 320 කොළයක් භාවිත කරා නම් ඇති. මැදගෙන අපිට පුළුවන් ජලය නුදා
නිකම්ම clear coat sponge එකකින් ආලේප කරන්න. එතකොට අපි එක layer එකක් sponge එකකින් ආලේප කරලා ආයේ පැයක් දෙකක් තුනක් හෝ යනකොට මේක වේලෙනවා. වේලුනාට පස්සේ නැවතත් අපි ගෙවිච්ච වැලි 320 වැලිකට දාසියුම් මැදගෙන ඊට පස්සේ දෙවනි කෝටේ තුන්වෙනි කෝටේ ආලේප කර ගන්නවා. ජලය නුදා ඒ කියන්නේ ජලය නුදා දෙවනි කෝටේ කෝටේ ආලේප කරනවා. स्पोज बेल आलिपकरणावस्थाट पुड़वा ग्लव पावचिकर मे वगे लेयर का तीन अभी पीहल वगे गागन इन दिए मे वगे लेयर दिखा तुण पावचिकर तेम प्रश्न पोल बड़ी अनिवार्य अतर तुलसी विषय ओ हारसी वेल दासी मेदगनी सिद्धकर अभी एक क्रियाकोट का पेर प्रस्तुत में बोर्डर निर्माण करें මේකදී අපි කරන්නේ බිත්ති අයිනෙන් සමාන දුර අරගෙන දෙකල වරින් ගන්න මොකද හේතුව තනින් තනින් බිත්තියත් එක්ක තනින් තනින් මිශ්‍රණයට අරගෙන ඒකට ටේප් එක ගලවලා අපි බෝඩරයක් නිර්මාණය කරොත් ඒ බිත්ති ඇදයක් තියෙනවනම් බෝඩරයත් ඇද වෙන්න පුළුවන් ඒක නිසා හොඳම දේ තමයි අපි බිත්තිය දෙකල වරින් નિયમિત දුර අරගෙන ඊට පස්සේ ඒකට නූලක් අල්ලලා මැද මැද ලකුණු කරලා ඒකට මාස්කින් ටේප් එක ගලවන එක कमिया पावचिकलिए कमी लकड़ागे इट पास लकन वाली मास्क टेप दिगे अरयट इलिंग अलवगा मेकदी अंगा दिखे मास्क टेप पावचिकल हेतु अभी अनिवार्य बोर्ड करे विन पाट ये पाट अनेक पोल नुगैन तरह अभी अलवगा हर पोल अल अलवगा मास्क पावचिकर वे मास्क अलवे इष्टिकर इष्टिकर अब यम किसी डिजाइन कपल पोल एदलाकड़ा मैं अभी तेम बटे मास्क गागन तीन तेम अभी मेके कल पाट बोर्ड निर्माण करें मेके अभी कल पाट हदागन तीन सामान्य सिमेंटी रेडी बेस मैको कलर भावता कल्ला मेकाकारी वारे मेकअपी पुलवंतर एदगा नवत कपन्न अवश्य नून पारदी एक पुलवंतर फिनीशिंग एदगा नून बहुमत भी क्लियर कोट पवाल फिनी करू पोलवेत मे भी अदी मेक अदित वे बला नितर करना मस्क पलवनी लेयर का अदी मस्किन टेप उड़ेदा एतुलटा दी हेतु अभी एतुलंदेट सुमार मस्किन टेप गेलविलाम तिब्बो इतनी अस्सटे अन्नकुड़वा दें मे भी दीरक अद्दीवी मस्किन टेप एलवीन अतीतन इंक पोलवटा आई मुंदर एलव अनेक मेक कपन दिया मेक दू मे डस्ट गुड़ाम बतकर अपहास अभी सुध पोल पेटा अभी फाइनल लेयर आलि पकर पोल गैवेन पड़वा वगैरह प्रश्न सा मे विद्यार धीरम स्वभाव पुट क्वेपुर हदागा हदागे मे विद्यार आलिपकर मेक आलिपकर वेलुनाम एक मतपीटतम अभी देवनीक तालिपकर कपन अवश्य नतवन तरम यदगा अब अशोकन पाठक भावता करवा मेथियन अभी पलवी कल पाठ आलिपने तेरगन अवसान वीट पास अभी मेक वेलन अवश्य नलि गोल अंत मेदगा अभी देवनी का ते बत आलिप करवा मेक मुलिंग वगेम कपन नतिवेन दीट में आलिप कर अब पुलवा मेक पोड तवर लगे चूर लगे अंदर गेवन मेक लुक गन अवश्य अभी मेतन अभी स्कर्ट मे दीट गागने मेके मे करदर बिंदु स्कर्ट हर निवाकर गुड़ाकन हदन बरी तत्व वगे एक अभी बस वो पेंट का भावित कर स्कर्ट इनके अंत निर्माण अभी पोलवे बोर्ड निर्माण करें
थोड़े अभी एक सामान्य पैक पितरादी वेलना मैं लेयर देख मैं दिला पैक पितरादी वेलना ඊට පස්සේ අපි 300 20 එලි කඩදාසියකින් මේ විදියට මැද ගන්න ඕන අපි දැනට ක්ලියර් කෝට් වලින් අවසන් කරලා තියෙන පොළොවට මේ ඩස්ට් එක නොයන පරිදි පුළුවන් තරම් කරගන්න මේ වෙලාවේ වැකියුම් ක්ලීනර් එකක් භාවිත කරනවා නම් ගොඩක් වටිනවා අපි මෙතෙන්දි වැකියුම් ක්ලීනර් එකක් භාවිත කරන්නේ නැහැ මේ වගේම දැන් හැමෝටම වැකියුම් ක්ලීනර් එකක් නැත්නම් අපිට පුළුවන් මේ කරන විදියට පරිස්සමෙන් කරගන්න මේක ඇත්තටම සුදු පොළොවක කළු බෝඩරයක් නිර්මාණය කිරීම ටිකක් අපහසු කාර්යයක් ඔයාලට පුළුවන් අපි පළවෙනි ලේයර් එක පොළව ඇදලා ඊට පස්සේ කළු පාට බෝඩරේ නිමා කරලා ඊට පස්සේ ටේප් ගලවලා නැවත කළු පාට බෝඩරේ වැහෙන ටේප් පළවලා සුදු පොළව කරගන්න. එහෙම වුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම කරන්න ගියොත් දෙපාරක් ටේප් පළවන්න ගොඩක් කරදර වෙන්න වෙනවා. මේක මේ විදිහට කරන එක හොඳයි. නමුත් හරි පරිස්සමෙන් කරන්න ඕන. අපි පේන ඇති මේ කොළයක් අපි මාස්කින් ටේප් එකක් අරගෙන ඒකෙන් දැන් බෝඩරේ ළඟට අලවලා තියෙන්නේ. එහෙම තමයි මේ ඩූවිල් ටික ඉවත් කරගන්නේ. अभी मैं तीन वैकूम क्लीनर का भावित करें निशा हर पारिश्रमिक मेक करे मैं दूली वत् कर ला रही है वट संपूर्ण मेक मेदली कर वेला अभी करें अरे मुलिम अभी आलेप करे क्लियर कोट एक कोट सकते जल कोट से काम दाल मेके गागा अभी मुलिम लुक रोल का भावित करा अब मित्र अंगाल पहाक बोल रहे अभी मित्र मैं करें एक निशा अभी बेबी रोल मैं तीन भावित करें දැන් දකින්න ලැබෙවි මේ අපිට ක්ලියර් කෝට් ආලේප කිරීම කරන්නේ ක්ලියර් කෝට් ආලේප කිරීමත් හරි පරිස්සමින් කරන්න ඕන මේ මේ කැලේප කරද්දී ක්ලියර් කෝට් අපි කියමු අපි ඉස්සෙල්ලා ක්ලියර් කෝට් වලින් අවසන් කරපු සුදු පොළවට වැටුණොත් ඒ පාරවල් ඉන්න පුළුවන් අනිත් එක මේ මාස්කින් ටේප් උඩත් තියෙන මේ ඩස්ට් එකත් පොඩ්ඩක් ගෑවෙන්නම මේ විදිහට ගන්න මොකද හේතුව අපි නැත්තම් මාස්කින් ටේප් එක ගලවද්දී ඒකේ තියෙන ඩස්ට් එක ගැලවි ගැලවි වැටිලා ඒ පාරවල් හිටින්න පුළුවන් ඒ ගැන පොඩක් සැලකිලිමත් වෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම ක්ලියර් කෝට් ගාලා අවසන් වෙලා පැයක් දෙකක් යනකොට මේකත් වේලෙනවා වේලුණාට පස්සේ කරන්නේ අපි මේකත් तुंसी विस्से वेलिकड़दासिया भावित कर लीवित वेलिकड़दासिया भावित कर लेद एक हर मेदगनी करू विलिट विदीट अयिंग करयिंग कर लिखराने स्पोज चेला खरगे अरे वतुर नुदा क्लियर कोट नवत एक वार वार आलेपरण नितरम मदगति आगे अभी क्लियर कोट आलेपने कर ला තවත් ආලේපනය කරනවා නම් ඒ අතරතුර අනිවාර්යයෙන්ම 320 400 වගේ වැලිකඩ දාසියක් භාවිත කරලා මැද ගැනීම සිදු කරන්න. එතකොට ඒක ප්‍රධාන වශයෙන් පොළොවේ නිමාවට බලපානවා. දැන් මේ මැදගෙන අවසන් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට අපි ඊළඟට කරන්න තියෙන්නේ මේකේ මේ ස්පොන්ජ් කැලකින් මේක ආලේප කරන එක මතක තියාගන්න. ඊතරම් ග්ලව්ස් එකක් භාවිත කරලා කරන්න. මේ මේක කරනකොට මේ තියෙන්නේ මේ විදිහට පිහිදගෙන වගේ යන්න. මේකත් අනිත් තැන් වල නොගෑවෙන විදිහට एक पारिश्रम करेक कर्ला अनिवार्यम सामान्य क्लियर कोट कर्लासान वेला वही मेला तेवेल में टेप गलवा टेप पिंगिला दिएट मे टेप अभी गलवा वेलूना पास अब तेन तेन क्यारी अब हूरा इवागे प्रश्न मुनपा सिद्धवेनो चंपरा मे टेप गलवन वस्तव अभी अरक हम मास्किंग टेप पड़ो हम वेलूना पास टेप गलवा टेप अदी चल की बात मे विद्य अदी මේ විදිහට ඇද්දොත් ඔයාලට ටේප් එක ඉරෙන්නේ නැතුව ගැලවෙන්නේ නැතුව ගලව ගන්න පුළුවන්. මේ කියන්නේ සැලකිලිමත් වෙන්න පරිස්සමට කරන්න මේක. දැන් අපි ඔයාලට පේනවා ඇති මේ ත්‍රෙෂෝල්ඩ් එක. ත්‍රෙෂෝල්ඩ් එක තියෙන දැන් අපි පොඩි රටාවක් දැම්මා. ඒකේ ටේප් ගලවන අවස්ථාව තමයි මේ තියෙන්නේ. මෙතන ත්‍රෙෂෝල්ඩ් එක නැත්තම් මෙතන ගොඩාක් මේ බිත්තිය මේ පළල වැඩි නිසා සම්පූර්ණ කළු කරත කැත වෙන්න ඉඩ තිබුණා. ඒක නිසා තමයි මේ වගේ පොඩි දෙයක් කරලා තියෙන්නේ. ඔයාලට කැමති ආකාරයක මේ වගේ ඩිසයින් එකක් කපා ගන්න පුළුවන් නම් ඉෂ්ටි කරේ එක ඒක පොළවට අලවලා ඕනම දෙයක් කරන්න පුළුවන්. දැන් ඔයාලට පසුබිමෙන් පේන ෆොටෝ වල තියෙන්නේ ඒ වගේ කරගත්තු අවස්ථා කීපයක්. දැන් අපි टेप गलव संपूर्ण दें पोडक मेके डस्ट गेम बदला दिए अभी पोलवे अभी करे नवत तुंसी विस्से वेलिकड़ा संपूर्ण कपा गण दें कलुपाट सह सुधुपाट कलवांग हेतु क्लियर कट वाली हम पोल सील वेला दिए अभी मे विद्यट तुंसी विस् हरसीय तुंसी विस्सो हरसीय वेलिकड़ा भावित कर
මේ විදිහට පොළොව මැද ගැනීම කරන්න කරලා අපි සම්පූර්ණම දැන් මේ පොළොව සෝදනවා අපි පොළොව සෝදා ගැනීමට ප්‍රථම හොඳට අතු ගාලා දූවිලි ටික ඉවත් කර ගන්න ඕන ඊට පස්සේ තමයි ජලය යොදලා සේදීම සිද්ධ කරන්නේ මේ සේදීමේදී දූවිලි ඉවත් වෙනවට අමතරව මේ පොළොව හයි වෙන්න අවශ්‍ය ජලය උරා ගැනීම සිද්ධ වෙනවා මේක සේදුවට පස්සේ ඔබ කැමති නම් දවස් කීපයක් මේ පොළොව තෙමා ගන්න පුළුවන් එහෙම වුණාම මේ පොළොවේ ශක්තිමත් ස්වභාවය තවත් වැඩි වෙනවා අපි මේක සෝදලා ජලය සම්පූර්ණයෙන් ඉවත් කළා වතුර යම් කිසි තැනක රැඳිලා තියෙනවා නම් ඒකත් මොබ්බයක් භාවිතා කරලා ඉවත් කර ගැනීම සිද්ධ කරන්න ඕන අනිවාර්යෙන් මේ දේවල් සිද්ධ කර යුතුයි ඔබ වතුර දෙපාරක් විතර භාවිතා කරලා මේක සෝදන්න මොකද හේතුව මේ සේදිලා යන ඩස්ට් එක යම් කිසි එක තැනක තිබුණොත් ඒක අපි නැවත ක්ලියර් කෝට් එකක් ගන්න අවස්ථාවේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අපි මෙහෙම ඉවත් කරපු පොළවේ ජලය ඉවත් කරගත්තට පස්සේ පැය 3-4ක් වේලෙන්න තියන්න ඕන ඊට පස්සේ තමයි ක්ලියර් කෝට් ආලේප කරන්නේ ක්ලියර් කෝට් ආලේප කරන්න ප්‍රථම රෙදි කෑල්ලකින් හෝ ස්පොන්ජ් කෑල්ලක් භාවිතා කරලා හොඳට පොළොව පිහ දාලා ඒ දූවිලි අතුගාල අයින් කරලා තමයි ක්ලියර් කෝට් ආලේප කිරීම සිද්ධ කරන්නේ වලට මේ වෙන්නේ අපි පොළොව හොඳට පිහ දාගෙන තියෙන්නේ දැන් පිස දාලා දැන් මේ අතුගාල ඒ දූවිලි ටික ඉවත් කරනවා ඊට පස්සේ අපි ක්ලියර් කෝට් එක ස්පොන්ජ් කෑල්ලකින් හොඳින් ගා ගන්නවා පොළොවේ ඒක බෝඩරේ සහ සුදු පාට පොළොවේ දෙකේම ගෑවෙන්න ගන්නවා ඒ එකටම ගෑව කියලා දැන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ විදිහට අපි ක්ලියර් කෝට් එක හොඳින් ගාගෙන මේකත් පැය කීපයක් වේලෙන්න තියලා ඊට පස්සේ මේ පොළොව නැවත 400 වගේ වැලි කඩදාසියකින් මැදලා තමයි වෝටර් බේස් එපොක්සි භාවිතා කිරීම හෝ වැක්ස් එක භාවිතා කිරීම සිද්ධ කරන්නේ අපි මේ පොළොවට භාවිතා කරන වෝටර් බේස් එපොක්සි එක එහෙම නැත්නම් මේ ග්ලාස් කෝට් කියන එක මේක භාවිතා කරාම පොළොව මතුපිට ලේයර් එකක් වගේ හිටිනවා මේ වලට පේන්නේ අපි සෝදලා මේ පිහ දාලා ක්ලියර් කෝට් ආලේප කරලා නැවත මැදගත්තු පොළොව දැන් මේකේ තමයි අපි ග්ලාස් කෝට් කියන එක ආලේප කරන්නේ ඒ ග්ලාස් කෝට් ආලේප කරාම මේකේ මතුපිට ලේයර් එකක් වගේ හිටලා මොනහරි කහට වගේ දෙයක් වැටුණත් පොළොවට උරා ගැනීම නතර කරනවා මේක වැක්ස් එක වගේ කකුලට යන්නේ නැහැ ලේයර් එකක් හිටිනවා ඉතින් අපි මේකේ මේ යම් කිසි විදියකින් සීරුණත් අපිට නැවත මේක ආලේප කරලා පොළොව යථා තත්ත්වයට වච් කරන්න පුළුවන් ඒ කියන්නේ යට ලේයර් වලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ මෙතෙන් තියෙන්නේ අපි අවසාන ක්ලියර් කෝට් එකත් ආලේප කරලා 400 වරි කඩදාසියෙන් මැදගත්තු පොළොව මේ දැන් අපි කරන්නේ වෝටර් බේස් එපොක්සි ලේයර් එක ආලේප කරගන්න එක එනම් ග්ලාස් කෝට් ලේයර් එක ආලේප කරන එක ඒක බේබි රෝලක් භාවිතා කරලා තමයි අනිවාර්යෙන් කරන්න ඕන මේක සාමාන්‍ය වෝටර් බේස් එකක් ආලේප කරනවා වගේ ගොඩාක්ම තුනී නොකර ආලේප කරගන්න ඔයාලට අවශ්‍ය නම් පැය 24කට පස්සේ දෙවෙනි කෝට් එකත් ආලේප කරගන්න පුළුවන් එතකොට වැඩි දිස්නයක් සහ වැඩි නිමාවක් ලබා දෙනවා මේක සාමාන්‍ය දවස් 3ක් විතර වේලෙන්න තියලා අපිට සාමාන්‍ය විදිහට පොළොව පාවිච්චි කරන්න පුළුවන් ලීව් අඩු වගේ දේවල් තියලා පාවිච්චි කරනවා නම් අපි සතියකින් විතර කරනවා නම් හොඳයි ඒ අතරතුර කාලේ මොනව හේතුක නිසාවත් ජලය වගේ දේවල් යොදන්න හොඳ නැහැ ඉතින් මේ විදිහට කරගත්තොත් ඔයාලට ලස්සන පොළොවක් නිර්මාණය කරගන්න පුළුවන් ඔයාගේ අමුද්‍රව්‍ය වේදන් මම මේ වීඩියෝ අවසානයේ දක්වනවා මේකට යන අමුද්‍රව්‍ය වල මිල ගණන් එහෙම නැත්නම් අපිට කෝල් කරලා ඒ පිළිබඳව දැනගන්න පුළුවන් අතුරුගිරිය හන්දියේ DS Enterprises එකෙන් ඔයාලට ඕනම වෙලාවක අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් ඉදී භාවිතා කළ අමුද්‍රව්‍ය අපේ මිලදී ගැනීමේදී රෙන්ඩරින් බේස් කිලෝ 20 වැඩිය මිලදී ගන්නවා නම් රුපියල් 475ක් වැටෙන්නේ කිලෝ 5 එකක් නම් කිලෝ එකක් රුපියල් 500යි කිලෝ එකක් නම් රුපියල් 650ක් වගේ මුදලක් වෙනවා ක්ලියර් කෝට් ලීටරයක් 1200යි ඒ අනිත් බඩුත් එක්ක මිලදී ගන්නවා නම් නැත්නම් ක්ලියර් කෝට් පමණක් මිලදී ගැනීමේදී රුපියල් 1350යි තවද සුදුසු බින්ති කොටයක් රුපියල් 3000ක් සහ ග්ලාස් කෝට් පැක් එකක් රුපියල් 7000ක් වෙනවා ඊට අමතරව සෑන්ඩ්මන් කිලෝ 20 බෑග් එකක් රුපියල්
දෙදහක් වෙන්නේ නමුත් තාම අපිට තොග ලැබිලා නැහැ ඉතිරි බඩු ටික ඔයාලට අපි මොනගහෙන් આવොත් ගන්න පුළුවන් ඔයාලට බොහොම ස්තුතියි